විශේෂයෙන් අපිට අපේ දුරකථන වලට නිවනක් නැහැ. හැමතිස්සෙම දුරකථන වලින් අහන ප්‍රශ්නේ තමයි ඔයත් යනවද? කී දෙනෙක් යනවද? කවුද යන්නේ? කවද්ද යන්නේ? මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි අපෙන් අහන්නේ. ඉතින් ඇත්තටම අපිට මේක මහ විශාල කරදරයක් විශාල අවහිරයක් වෙලා තියෙනවා දැන් මේ දවස්වල මේ කරන ප්‍රශ්න නිසා. දැන් අපි දකිනවා මේ බංකොලොත් වෙච්ච ආණ්ඩුව මේ ආණ්ඩුවේම සුජාතභාවය ස්ථාවර කරගන්න මෙහෙම ප්‍රවෘත්තියක් හිතා මතාම එළියට දාලා ඒක තවමත් දැන් සිංහල අලුත් අවුරුද්දට ඉස්සර වෙලා තමයි මේ මතය මේ ආණ්ඩුව ප්‍රචාරය කළේ. සිංහල අවුරුද්දෙන් පස්සෙත් අඛණ්ඩව මේ උත්සාහය තුළ නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන් අපි සමග ජන බලවේගය කියලා කියන්නේ අනන්‍යතාවයක් පදනමක් ශක්තියක් ජන පදනමක් තියෙන පක්ෂයක්. එතකොට රණේල වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ ජන පදනමක් නැති මේ මහපොළොව තුළ වග කියන්න පාක්ෂිකයින් පිරිසක් නැති තනි වෙච්ච කුරුල්ලෙක්. ඉතින් මට ඕක කියන්න තියෙන දැන් මේ අවුරුද්දත් එක්ක අපිට හැමතිස්සෙම අපිට ඇහිච්ච සද්දයක් තමයි මේ කොවුලගේ සද්දේ. දැන් කොවුලා බිත්තර දාන්නේ කොහෙද? කොවුලා බිත්තර දාන්නේ කපුටගේ කූඩුවේ. එතකොට රණිල් වික්‍රමසිංහ මහත්තයා කියන කොවුලා බැසිල් රාජපක්ෂ කියන කපුටගේ කූඩුවේ බිත්තර දැම්මට අපිට සමග ජන බලවේගයට බැසිල් රාජපක්ෂ කියන කපුටගේ කූඩුවේ බිත්තර දාන්න යන්න බෑ. මොකද අපිට වෙනම කැදැල්ලක් අපිට වෙනම පදනමක් අපිට මේ රටේ වගකිය යුතු ජනපදනමක් දේශපාලන පක්ෂයක් වැදගත් මහජන නියෝජිතයින් පිරිසක් ඉන්න පක්ෂයක් හැටියට රණිල් වික්‍රමසිංහ කියන තනිවෙච්ච කොවුලට බැසිල් රාජපක්ෂ කියන කපුටගේ කූඩුවේ ගිහිල්ලා බිත්තර දාන්න පුළුවන්කමක් තිබුණට සමග ජන බලවේගයේ අපිට ඒ බැසිල් රාජපක්ෂ කියන කපුටගේ කූඩුවේ අපිට බිත්තර දාන්න යන්න බෑ. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.